තව නායකයෙක්ගේ පුදුව ඉන්නේ ඇමරිකාවේ. අපේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්ගේ මුළු පවුලම ඉන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ කකුල් දෙකම තියාගෙන මෙතන ඇවිල්ලා ඇමරිකාවට බයිනවා. මෙන්න මේකට තමයි මම විරුද්ධ. ඇයි කෙලින් කතා කරන්න බැරි? දැන් ඒ නායකයෝ බලයට ආවට පස්සේ ඒගොල්ලන් ඉලුකු ඇමරිකාවට විරුද්ධ වෙනවද? නැහැ. සමහර අය සමහර විට පුරවැසිකම් අයින් කරගෙන එයි. තවම පුරවැසිකම් අයින් කරලා නැහැ. පාස්පෝර්ට් බාර දීලා විතරයි තියෙන්නේ. ආවට නෝනයි දරුවයි ඉන්නේ ඇමරිකාවේ. එතර එක කකුලක් මෙහෙ එක කකුලක් එහෙ. ඉතින් බොරුවට ඇයි මේ අධිරාජ්‍යවාදී රටවල් වලට බනින්නේ? තමන් ඒ රටවල් වල රැකවරණේ අරගෙන ජීවත් වෙලා. මෙන්න මේවා තමයි විහිළු. දැන් මම කියන්නේ මහින්ද මහත්තයට එන්න බැරි නම් ජේෂ්ඨ ඊළඟ සමාජිකයෙක් දාන්න මේකට. අපේ ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ සමාජිකයෝ ඉන්නවා. ජේෂ්ඨත්වයෙන් බැලුවොත් ඒකාබද්ධ විපක්ෂයේ මම ඉන්නේ තුන්වෙනියට. රෙද්ද බැනින මාන දින කෙනෙකුත් ඉන්නවා.